ගෞරවනීය පූජ්‍යපක්ෂයන් අවසරයි. ඒ වගේම මේ වේදිකාව මත සිටින අපේ ආදරණීය ජනතා මිත්‍ර පෙරමුණේ ලේකම් කෙල්වින් සහෝදරයා සහ අපේ දිස්ත්‍රික්කයේ නරින්ද ජයතිස්ස සහෝදරයා ඇතුළු සියලුම මේ වේදිකාව මත සිටින සියලුම දෙනාගෙන් අවසරයි. ඒ වගේම මේ අද මේ මෙතනට ඇවිල්ලා තියෙන ආදරණීය හිතවතුනි හිතවතියනි, ඇත්ත වශයෙන්ම මං කියන්න දෙයක් නෑ. ඇත්තටම නරින්ද ජයතිස්ස මැතිතුමා සහෝදරය කිව්වා කියන්න ඕන ටික මට ඉතින් මගේ භාෂාවෙන් මම පොඩ්ඩක් හරි කියන්න ඕන. ඇත්තටම මේ ඇවිල්ලා ඉන්නේ දිරිය ජනතාව. මට පේනවා, මට හොඳට පේනවා මේ දිරිය ජනතාවගේ හැඟීම් මොනවාද කියලා. මට දැනෙනවා, ඒ දැනෙනවා මං ආපු වෙලාවේ ඉඳලා මට ඒක දැනුණා. ඒ දැනීමෙන්දම තමයි අද මට කිසිම බියක් සැකක් නැතුව මේ වේදිකාවට නැගලා මේ වගේ කෙලින් හිටගෙන කතා කරන්න පුළුවන් හැකියාව හම්බුනේ. ඒකට එක හේතුවක් තමයි මමත් මේ දිස්ත්‍රික්කෙම පුරවැසි. මං කලුතර දිස්ත්‍රික්කේ කලමුල්ල ගම්මානයේ ඉපදුණු කෙනෙක්. ඉතින් මෙවැනි දිරිය පිරිසක් කලුතර දිස්ත්‍රික්කේ ඉන්නවනම් මේ ඇවිල්ලා තියෙන බොහොම ටිකයි. තව පිරිසක් ඉන්නවා. මේ ප්‍රධාන පිරිස ඇවිල්ලා තියෙන. මේ තව පිරිසක් ඉන්නවා. එහෙනම් කලුතර දිස්ත්‍රික්කෙට හොඳ ජනතා ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා අදිෂ්ඨානයක් තියාගන්න පුළුවන් කියන හැඟීමක් මට ඇති වෙනවා. දිරිය පුරවැසි කියන්නේ ධෛර්යවන්ත පුරවැසි. මේ ධෛර්යවන්ත පුරවැසියෝ මේ ඇවිල්ලා ඉන්නේ. මේ ධෛර්යය අපි කාගේ ළඟත් තියෙනවා. කුඩා කාලේ අපිට ධෛර්යය දීලා තමයි අපේ අම්මලා අපව ගොඩනගන්නේ, තාත්තලා අපව ගොඩනගන්නේ. ඊට පස්සේ අපි ධෛර්යමත් තනියම හිටගන්න උත්සාහ ගන්නවා. අපිට ධෛර්යය තියෙනවා, අපේ ශක්තිය තියෙනවා. අපේ ධෛර්යයේ ශක්තිය අපි කාටත් නැහැ කියන්නේ. අපිට මේ වෙලා තියෙන්නේ අපේ මේ ධෛර්යයේ ශක්තිය නිවැරදිව පරිහරණය කරන්න අපිට අවස්ථාවක් නොලැබීම. ධෛර්ය ශක්තිය තියෙනවා, ඒක නිවැරදිව පරිහරණය කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපේ ධෛර්ය ශක්තිය වෙන අය අරගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න තමයි හැම වෙලෙම උත්සාහ කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම දැකලා තමයි ජනතා මිත්‍ර පෙරමුණ දැන් අදිෂ්ඨාන කරගෙන තියෙනවා ජනතාවගේ මේ ධෛර්ය ශක්තිය නිසියාකාරව ජනතාව වෙනුවෙන්ම ලබා දිය යුතුයි කියලා. ඒ අදිෂ්ඨානය කරගෙන තමයි මේ දිරිය පුරවැසි සමිති ආරම්භ කළේ. ඇත්තටම ඒ දිරිය පුරවැසි සමිති වලින් කෙරෙන්නේ තමුන්ගේ ග්‍රාමීය කොට්ටාසේ තමුන් විසින්ම හදාගත්තු සමිතියක් තුළ තමුන්ගේ ධෛර්යය, තමුන්ගේ ශක්තිය, තමුන්ගේ ගම තුළ තියෙන යම් යම් අපහසුතාවයන්, තමන්ගේ ගමට අවශ්‍ය දේවල්, ඇත්තටම ලැබිය යුතු දේවල්, ලබා ගත යුතු දේවල් ලබා ගන්න. ඇත්තටම අපිට වෙලා තියෙන්නේ අපි දිහා හොයලා බලලා ලබා ගන්න අයව අපිට පත් කරලා යවුවත් ඒගොල්ලෝ රජයේ හිටියත් ඒ කිසි කෙනෙක් අපි දිහා බලන්නේ නැහැ. ඉතින් එහෙම බලන්නේ නැති වුණාම අපේ ගම්වල අපි හරියෙන් තනි වෙනවා. අපේ පාරක් හදාගන්න, අපේ අවශ්‍යතාවයක්, පොදු අවශ්‍යතාවයක් සපුරගන්න අපිට ක්‍රමවේද නැති වෙනවා. ගිහිල්ලා හැමෝටම කියන්න ගියාම තනි තනියම යන්න වෙනවා. ඊට පස්සේ තමයි මිනිස්සු වෙන්නේ තමුන් මමත්වෙන් වැඩ කරන්න හදනවා. මම කොහොම හරි මේක හරි ගස්ස ගන්නවා, මම මගේ එක හරි ගස්ස ගන්නවා, අනිත් අය මොනවා වුණත් කමන්නේ කියලා. එහෙම පරිසරයක් තමයි අපිට උදා වෙලා තිබුණේ. ඉතින් දැන් මේ පරිසරය අපි අයින් කරලා ගන්න ඕන. ඒකට තමයි මේ ධීරිය පුරවැස් සමිතිවල ප්‍රධාන වගකීම වන්නේ. ඒක තමයි ඉටු වෙන්නේ. මොකෝ ගමේ මේ සමිතියක් එකඟ වුණාම ඒ ධෛර්යවන්ත පිරිසක තියෙන ශක්තිය නිසියාකාරව ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉටු කර ගැනීමට ශක්තිය යොදවනවා. නමුත් ඒ ශක්තිය යොදවන්න අපි ධීරිය පුරවැස් සමිතිය එකතු වුණාට විශේෂිත වෙනස් වර්ගයේ සමීති මොළවල් තමයි එකතු වෙන්නේ, සිතුවිලි තමයි එකතු වෙන්නේ, අදහස් තමයි එකතු වෙන්නේ. නමුත් මේ විවිධාකාර අදහස් සිතුවිලි අත්‍යවශ්‍යම දේ වෙනුවෙන් එකකට යොමු කළ යුතුයි. එහෙමනම් නිවැරදි මාර්ගය පෙන්වීමක් තියෙන්න ඕන. නිවැරදි මාර්ග පෙන්වීමක් තියෙන්න ඕන. ඒ නිවැරදි මාර්ග පෙන්වුණයින් පස්සේ ඒ නිවැරදි මාර්ගයේ ගමන් කරන්න පුළුවන් නිවැරදි නායකත්වයක් තියෙන්න ඕන. මෙන්න මේකට ගියොත් මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිවැරදි මාර්ගය පෙන්වීමට, නිවැරදි නායකත්වය දීමට අද දිරිය පුරවැසි සමිතිවලට ලැබිලා තියෙනවා කිසිම බියක් සැකක් නැතුව
බය නැති නිවැරදිම මාර්ගය හොයලා දෙන්න නිවැරදිම නායකත්වය හොයලා ජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් එයින්ද දිරිය පුරවැසි සමිතියට මම මෙතන ඉඳගෙන බය නැතුව කියනවා ඔබලගේ ශක්තිය නිසියාකාරව තමුන්ගේ ග්‍රාමය වෙනුවෙන් ජොදි වීමට අවශ්‍ය ශක්තිය තියෙන නිවැරදි නායකත්වයක් තියෙනවා නිවැරදි මඟ පෙන්වීමක් තියෙනවා මම කියන්න ඕනේ ඔබලම හිතලා බලන්න මේ පහුගිය වසර 20-25 තුල ගොඩක් දුරට යන්න ඕනේ 70-80 යන්න ඕනේ මේ මෙතන ඉන්න තරුණ කොටස් ඉඳලා 20-25 තුල හිතලා බලන්න ඒ කාල වකවානුව තුල මේ රටේ මොනවද සිදු වුනේ කියලා දූෂණය භීෂණය හැම දෙයක්ම සිදු වුණා රට කියන දේ අන්තිම ජරා ජීර්ණ තත්ත්වයකට රටපත් වුණා නේ එහෙම පත්ුනේ කවුරු නිසාද කියලා ඔබලා දන්නවා. එහෙම තියෙද්දි තවමත් සුපිරිසිඳුව ඇත්තම බය නැතුව තුනා සුපිරිසිඳුව කිසිම දූෂණයක් කිසිම දූෂණයක් නැතුව වංචාවක් නැතුව ඊට පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ ඉන්නේ තවමත් ඔබලගේ නායකත්වයේ දෙන අය. ඔබලගේ සමීතර නායකත්ව දෙන අන්නේ පුද්ගලයෝ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණේ එක සහෝදරයෙක් කියන්නේ මේ පහුගිය වසර 20 වැඩි කාලයක් නැ 20-25 තුල ඔවුන්ගෙන් ඇතුණු භීෂණයක් දූෂණයක් එහෙම නැත්නම් වංචාවක් හොරකමක් ජනතාවට අහිතකර දෙයක් සිදු වුණාද කියලා හොඳට හොයලා බලන්න හොයලා බලන්න මම කියනවාට නෙමෙයි ඕගොල්ලෝම හොයලා බලන්න මෙච්චර දේවල් කියද්දි දැනුත් කවුද ඉන්නේ කියලා ඒ හින්දා ඕගොල්ලෝ බය වෙන්න එපා ඕගොල්ලන්ට නිවැරදි නායකත්වයක් දෙන්න ඉන්නවා ඒ නිවැරදි නායකත්වය තුලින් රටට ලැබෙන්නේ ජනතා බලය මොකෝ කවදාවත් ජනතා විමුක්ති පෙරමුණේ අදහසක් නැහැ ජනතාව නැති බලයක් ගොඩනගන්නේ අනිත් රටවල් අනිත් අයගේ එකම විශ්වාසය තියෙන ජනතාවගෙන් බලය අරගෙන ඒගොල්ලන්ට ඕන ආණ්ඩුවක් ගොඩනැගීම. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ එහෙම අදහසක් නැහැ කියලා ඔබලා වැනි මේ මෙවැනි සමීති සමීති පවත්වලා ජනතාව තුලින්ම ජනතා නායකත්වයක් දීලා රටේ ගම ගොඩනගලා ගමේ අවශ්‍යතාවයන් ඉටු කරන්න පුළුවන් ශක්තිමත් පුද්ගලයෝ හදලා ඒ තුලින් ගම තුලින් ගොඩනැගිලා මුළු දිස්ත්‍රික්කයක් ගොඩනගලා දිස්ත්‍රික්කයෙන් රටක් ගොඩනගන්න පුළුවන් පුරවැසියෝ හැදීමේ අභිලාෂයෙන් තමයි මේ දිරිය පුරවැසි සමිති සම්මේලනය කරගෙන යන්නේ. ඉතින් මම ගොඩක් දුර කතා කරන්න යන්නේ නැහැ. ඇත්තටම ඔබලා මේ දැන් කියපු අර අපේ ආද ලේකම්තුමා කියපු කතා ටික ඇති කවුද කින්ද මන්ද කියලා හොඳට කිරලා මනලා බලන්න. ඒ වගේම කියන්න ඕන ටික නලින් ජයතිස්ස මැතිතුමා කිව්වා. ඇත්තටම සෙන් මම එතුමාට හරිම ගරු කරනවා. එතුමා මේ ඊයේ පෙරේදත් කලාකාරෝ වශයෙන් අපි විශාල අර්බුදකාරී තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. ඇත්තටම ඔබලා දන්නේ නැහැ. ඔබලා රූපහානියක් ඉස්සරහට ගිහිල්ලා වාගිරා බොහොම සුන්දරව හිනාවෙවි බලනවා. නමුත් ඔබලා දන්නේ නැහැ කලාකරුව හැටියට අපි අද පත් වෙලා තියෙන තත්ත්වේ. නාට්‍යයක් බලන්න ගියත් ඔබලා බලනවා මුදලක් දීලා බලනවා. නමුත් නාට්‍ය බලලා සුන්දර හිනා වෙලා යනවා. නමුත් ඒ ඇතුලේ තියෙන දේවල් ඔබලා දන්නේ නැහැ. කලාකරුව හැටියට විශාල ප්‍රශ්න ගොන්නකට අපි මැදිලා තියෙනවා. අපිට කිසිම යටිතල පහසුකම් කිසිම පහසුකමක් නැතුව අපේ ශක්තියෙන් අපි මේ ගොඩනගාගෙන එනවා. එහෙම ගොඩනගාගෙන ඇවිල්ලත් අපිට යම් යම් ප්‍රශ්නවලට මුහුණ පාන සිද්ධ වෙනවා. අපි ගැන කවුරුත් හෙව්වේ බැලුවේ නැහැ. අපි ගැන කතා කරේ නැහැ. අපි කිව්වා ගොඩක් අයට. පහුගිය රජය තුලටත් කිව්වා. මේ රජය ආරම්භ කරපු කාලෙත් කිව්වා. නමුත් කිසි කෙනෙක් බැලුවේ නැහැ. නමුත් අපේ දුක දැක්කේ අපේ දුක ගැන දැකලා අපි ගාවට ඇවිල්ලා ඒ ගැන විඳලා ඇත්තටම අපිත් එක්කම ඉඳලා අනේ කලාකරුවෝ මේ දුක විඳිනවා නේද කියලා ඔවුන් දැකලා අප වෙනුවෙන් හඬක් නැග්ගේ පාර්ලිමේන්තුවේ අදත් හඬක් නගන්නේ එකම එක පිරිසයි ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම ඒ 6 දෙනාගේ කටට මුළු අනිත් 200 ගානම බයයි ඉතින් ඒකින්ද අපිට ලොකු ඔබලට ලැබිලා තියෙන ලොකු ශක්තිමත් නායකත්වයක් නිවැරදි නායකත්වයක් ඒකින්ද ඔබලගේ මේ දිරිය ශක්තිය වඩවන්න මේ ගමේ තව අඩු වෙලා තියෙනවා නම් ඊළඟ ගමට කොහොම හරි මේ ඔබලගේ මේ ධෛර්ය ශක්තිය දෙන්න ඒ ධෛර්ය ශක්තිය දීලා ඒ ගමේ ගොඩනගන්න ජනතා බලයක් ඊළඟ ගමට දෙන්න අපි හදමු ගමින් ගමට හදලා දිස්ත්‍රික්කය පුරවමු
මේ ජනතා බලයෙන් දිස්ත්‍රික්කය පුරවලා දිස්ත්‍රික්කය තුර අපි ජනතා බලයක් ගොඩනගමු. ඒ ජනතා බලයක් ගොඩනගපු දවසට අපි වැනි ඔබ වැනි ජනතාවට නොබියව දෙපයින් නැගී සිටලා ලස්සනට hina වෙලා ලස්සන රාගයක් ලවන ලවන්න බල අහන්න දකින්න බලන්න ආසනම් අන්න අවස්ථාව උදා කරගන්න මේ එන අවස්ථාව මග අරින්න එපා. දැන් ගන්න අතට දැන් ශක්තිය ගන්න ඔබලගේ ධෛර්යයට ශක්තියට තව තවත් ධෛර්ය ශක්තියවල් එකතු කරන්න. ධෛර්යය ගොඩාක් එකතු වුණාම ඉබේම ශක්තිය එනවා. ඒ ශක්තිය මේ ප්‍රභවයක් ලෙස මේ මුළු ලෝකෙම මේ අවකාශය තුල යනවා. අපමණ ශක්තියක්. ඉතින් අපි ඒ ශක්තිය ගොඩනගමු. නිවැරදි මාවතක නිවැරදි නායකත්වයක් ඇතුව නිවැරදි ලෝකයක් තනන්න ඔබලාට ධෛර්ය ශක්තිය ලැබේවා. මේ දිරිය පුරවැසි සමීතියට මීට වඩා ධෛර්යමත් වැඩ කටයුතු කර ගැනීමට වඩ වඩාත් ධෛර්ය ශක්තිය ලැබේවා. මගේ අද ධෛර්ය ශක්තිය ඇත්තටම වැඩි වුණා. මට දෙන්න පුළුවන් ධෛර්ය ශක්තියක් තියෙනවා නම් මම ඒක දෙන්න සූදානම්. මම එදත් දුන්නා අදත් දෙනවා. ජනතාවත් එක්ක ඉන්නේ. ඒ හින්දා තමයි ඒ ධෛර්ය ශක්තිය දෙන්න පුළුවන් එකම වේදිකාව තමයි මේ වේදිකාව. බය නැතුව නගින්න පුළුවන් එකම වේදිකාව ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ ඉන්න වේදිකාව පමණයි. සුපිරිසිදු වේදිකාවක්. බය නැතුව කතා කරන්න පුළුවන්. ඒ හින්දා ඔබලට හරියනවා. බොහොම සරල භාෂාවෙන් කිව්වොතින් ඔබලා ඔතන හිටියොත් ඔබලට නිදෙත් නායකත්වයක් තුලින් ඔබලට හරියනවා. ඔබලට හරියනවා කියන්නේ අපිට හරියනවා. අපිට හරියනවා කියන්නේ රටට හරියනවා. අපි රට ගොඩනගන්න නම් අපි එක තෙල් මුත්තල් බැඳගමු. මේ වෙනුවෙන් තවත් හිත හිතා ඉන්න එපා. අපි ඉදිරියට යමු. ජනබලයක් ගොඩනගමු. ඔබලා හැමතෙම ජය වේවා. දිරිය පුරවැසි සමිතිය සම්මේලනයේ ජය වේවා.